අංකදාාටෙන් සමග ජන බලවේගයෙන්හොළ ඉලමකෝන එරම් ප්‍යාර්ථිකය ඒ ගැන අපි කතා කරත්දී ඊට ඉස්සල්ලා. ඉදුරියම්ම තියෙන්නේ මිනිස්සු ජීවත් කරනෙ. මිනිසුන්ට හුසම ගණ්ඩ දෙනෙ. මේක නැති කල්ලා මරට ඉදිරියට යන්න බැහැ. එනම් අපි විශේෂෙන්ම අවධාරයෙන් කියනවා සමගේ ජන බලවේගය ජනතා බලවේගයක්, ජනතාව ආරක්ෂ කරන්න බලවේගයක්. ඒ තරක්ට මේ ජනතාව ජීවත් කරන බලවේකයා. එනිසා මේ ජනතාව ජීවත් කරන ජනතාව ආරක්ෂා කරන මේ බලවේගේ අපි කියන්නේ පළම්වෙන් ජනතාවට හුස්ම ගණ්ඩ දීලෙමු. උසුම ගණ්ඩ දීලා ජනතාව නිරෝගි ජනතාවක්කිතිට හාදමු ඊට පස්සතමයි රටේ අනිත්වල ටික කරන්න තියෙන්. ඒසා විශේෂෙන්ම මංක කියන්න කැමති අද අප දන නිල්ාරට රජ නිලලාාරටම කොදවෙලාතිී. රජ්‍යසේවයට ම කොදවෙලා. අද රාජ්‍ය සේවය තලල පොඩි කරල දාළිවරයි. අද රාජ්‍ය සේවය රජ්‍ය නිලධානී කොයිට් වසංගතය සම්බන්ධෙන් ගත්තත්. රටේ ක්‍රියාත්මක වනේ සෞඛ්‍ය සේවාවල නිර්දේශ නෙවෙයි. එමනත්න් සෞඛ්‍ය සේවාවල ක්‍රාත්ම කරන ක්‍රියාදාමය නෙවෙයි. එයායගේ උපදෙස් නෙවෙයි. සිද්ධ වුණේ විශේෂෙන්ම හමුදාව මුල්කරෙන ෙමනැත් මිල්ටි කණනත් එක්ක තමයි ඒකත් කරන්නගේ නිසා තමයි අද රට මේතත්තට පත්තුනේ. අපි මේක කියන්නේ පැහැදිලිවාද ශ්‍රීලංකාවන්න වෛද්‍ය සංකම්ටි කොක්කොම කියනවාක. මේක නිරදි කරන්න කියලා ය කියනවා. මේක නිවරදි කරේ නැත්තන් අද කියලා තියෙනවා අද දවස පත්තරය බලන්න මේ අද පත්තරේ තියෙනවා. පියච්චයිලා කියනවා. චන්ද වැඩවලට ඒගුල්ලන්ගේ සහය සම්පූර්ණයම නැහැකිේ. ඉපියයේේච්චලා චන්ද වැඩවලට සහය නෑ කියලා කියන්නේ ඇයි. ඉගුලු කියන්නේ පැහැදිලියෝ මේකල කියනවා. මැතිවරණයට අදාල සෞඛ්‍ය රෙගුලාසි ගැසට් නොකොත් ඒගොල්ලු මේ චන්ද වැරවලට පHචච සහය දෙන්න නෑ කියල. එන පචචල සහය දෙන්නේ කියෙන මොකද මේරටේ සිත වෙන්නේ. මේරට සිත්තව ව ඒකාද පාලන නමද මේක. මේකතම ඒකත පති පාලනයකය. ඒකන්නේ පHච්චට සෞඛ්‍යන් සෝලට එක නක අයිතිකාරු. එකගුලතමයි රටේ නිරෝගික මාරක්ෂා කරන. මේරටේ ජතතා ආරක්සරන කන්නයි ප්‍රධහන කණ්ඩාම සෞඛ්‍ය සේවේ. සෞඛ්‍ය සේ කියන න ගුල නිදය ස දනවන මෙරටේ ක්‍රියත්ම කරන්න ඒක ක්‍රියත්ම නොරන න තන තිේ කා ති පපති පාලන. ඒකාධිපතිපාලනය මින්සු ජීවත් කරන ප්‍රශ්්‍රයන්න හැ ඒකාධිපිතිාලන ිනිසු මරණවනං එකණ්ඩායිම මිනි මරු හැට අපිට නං කරන්න වෙනවා. එනිසා අද ඒ මිනිමරු ක්‍රමවේදයක් දෙයන්න කියෙ අපට ප්‍රශ්නයක් සම් මේක වහාම නිවරදි කරන්නන් රටේ සමස්ස ජනතාවෙනෙන් එහෙම නොකොළොත් රටේ ජනතාවට සිද්ධ වෙයි නැකටන්ට ගංවලි නැකිටලලා ආණ්ඩුවට කියන්න දැන් අමල් ෙ කිය ද වන. රට ඉතාමත්ම දවසගානෙ කඩම්වැටිලා ආගා දෙට ලක්බේ.